පින්වත් දරුව නුඹ හරිම ලස්සනයි. මට්ට කුණ්ඩල දරාගෙන ඉන්නවා. මල්මාලා පැළඳ ඉන්නවා. රන් සඳුන් තවරාගෙන ඉන්නවා. ඉතින් මේ වනාන්තර මැද්දට ඇවිදින් දෑත් බැඳගෙන අඬනවා. මොන කාරණයකටද ඔච්චර දුකින් අඬන්නේ? මට කරත්තයක් හම්බ වෙලා තියෙනවා. ඒක රත්තරන් එකක්. ප්‍රභාස්වරයි. ඒ වුණාට රෝද දෙකක් නැහැ. මං ඒ දුකෙන් තමයි මේ ජීවිතයේ අත්තරෙන්ට හිතාගෙන ඉන්නේ. අනේ ලස්සන දරුව, මට කියන්න, රත්තරනින්ද කරවලා ඕනේ, මැණික්වලින්ද කරවලා ඕනේ, එහෙම නැත්නම් පත්මරාග මැණික්වලින් හරි රිදියෙන් හරි කරවලා දෙන්නම්. මං ඔබට රෝද දෙකක් ලබා දෙන්නම්. එතකොට මේ මානවකයා ඔහුට මෙහෙම කිව්වා. සඳයි හිරුයි දෙකම අපට පේන්න තියෙනවා. රත්තරණින් කරවපු මගේ රතය ලස්සන වෙන්න නම් අන්නේ රෝද දෙක හැටියට ලැබුණොත් තමයි. අනේ පින්වත් දරුව, නුඹාරි මෝඩ කෙනෙක් නොවැ, නොපැති යුතු දෙයක් නොවැ ඔය නුඹ පතන්නේ. මං හිතන හැටියට නම් නුඹ මැරිලා යන්ටයි හදන්නේ. හිරු සඳු දෙක නම් නුඹට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ හිරු සඳු දෙකේ අහස් ගමනක් දකින්න ලැබෙනවා. පැහැසටහන් දකින්න ලැබෙනවා. ඒ දෙකේ ගමන් මාර්ගයක් දකින්න ලැබෙනවා. නමුත් කෙනෙක් මැරුණට පස්සේ කොහෙත්ම දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට වැළපෙන අපි දෙන්නගෙන් වඩාත්ම මෝඩ කවුද? පින්වත් දරුව, ඔය ඇත්තක්මයි කිව්වේ. මං තමයි මේ වැළපෙන අයගේ මෝඩම කෙනා. හඳ ඉල්ලා හඬන දරුවෙක් වගේ. කලුරිය කරලා පරලෝකීය අය ඉල්ල ඉල්ල මමයි හඬන්නේ. ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිලා ගියා. වතුර ඉහළ නිවල දාන වගේ මගේ සියලු කාය චිත්ත පීඩන් නිවිලා ගියා. මගේ පපුව ඇතුලේ ඇනි ඇනි තිබුණු ශෝක හුල ඔබ උදුරලා දැම්මා. පුත්‍ර ශෝකේ නිසා මං ගොඩාක් ශෝකයෙන් පෙලිපෙලි හිටියේ. නුඹේක දුරු කළා. පින්වත් දරුව, නුඹේ අවවාද අසපු ඒ මම දැන් ශෝක හුල් උදුරලා දැම්මෝ කෙනෙක්, සිහිල්ලු කෙනෙක්, නියුණු කෙනෙක්. දැන් මං ශෝක වෙන්නේ නැහැ. නුඹ දෙවියෙක්ද, ගාන්ධර්වෙක්ද, එහෙම නැත්නම් පුරින්දද වූ සක්‍රියාද? කවුද ඔබ? කාගේවත් පුත්‍රයෙක්ද? අපි මේ කරුණ දැනගන්නේ කොහොමද? ඔබ හඬන්නේ යම් කෙනෙක් උදෙසාද? ඔබ වැළපෙන්නේ යම් කෙනෙක් උදෙසාද? ඒ ඔබේ පුතා සොහනේ දවලා නේද ඉන්නේ? ඒ මං කුසල් කරගත්තා. මං දැන් දෙව්ලොව දෙවියන් අතර ඉන්නේ. තමන්ගේ ගෙදරදී සුළු වශයෙන් හෝ බොහෝ දන් දුන්න බවක් නම් අපි දන්නේ නැහැ. ඒ වගේම උපෝසත සිල්ලාදී රැක බවක්වත් අපි දන්නේ නැහැ. එහෙම එකේ දිව්‍ය ලෝකෙ ගියේ මොන වගේ පුණ්‍ය කර්මයකින්ද? මං තමන්ගේ නිවසේ හොඳටම ලෙඩ වෙලා හිටියේ. දුකටපත් වෙලා හිටියේ. ගිලන් වෙලා හිටියේ. ආතුර වෙලා හිටියේ. සැකෙන් එතරට වැඩි නිකෙලසු අලාමක ප්‍රඥා ඇති සුගතු බුදුරජාන් වහන්සේව මට දැක ගන්න ලැබුණා. ඒ මං ගොඩාක් සතුටුණා. හිත පහදවා ගත්තා. තථාගතයන් වහන්සේට වන්දනා කරගත්තා. අන්නේ පිංකම කරලා තමයි දෙව්ලොව දෙවියන් අතරට මම පැමිණුණේ. හරීම ආශ්චර්යයි. පුදුම සහගතයි. වන්දනා කළ පමණින්ම මේසා පුණ්‍ය විපාකයක් ලැබෙනවා නම් මම සතුටු සිතක් ඇති කරගන්නවා. හිත පහදවා ගන්නවා. අදම බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ඔව්, අදම බුදුරජාන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය සංගරුවනත් සරණ යන්නේ. ඒ වගේම පංචශීලයත් කඩ කරන්නේ නැතුව, පළුදු කරන්නේ නැතුව සමාදම් වෙන්න. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වෙන්වන්න. ලෝකේ නුදුන් දෙය නොගෙන ඉන්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්නත් එපා. සිය බිරිඳගෙන් පමණක් සතුටු වෙන්න. පින්වත් යක්ෂය, ඔබ නම් මගේ යහපත කැමති කෙනෙක්. පින්වත් දෙවිය, ඔබ මට හිතවත් කෙනෙක්. ඔබ දැන් මගේ ගුරුවරයා. මං ඔබ කියපු දේ කරනවා. මං බුදුරජාන් වහන්සේව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයන් සරණ යනවා. නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යනවා. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වෙන් වෙලා ඉන්නවා. ලෝකේ නුදුන් දේ නොගෙන ඉන්නවා. මත්පැන් බොන්නේ නැහැ. බොරු කියන්නේත් නැහැ. සිය බිරිඳගෙන් පමණක් සතුටු වෙනවා. පස්වෙනි මට්ට කුණ්ඩලී ප්‍රේත වස්තුවයි.